මේ ගම්පහා දිස්ත්‍රික්කය ඊට අයත්වන සියන කෝරළය මට පූජනීයයි, මට ආදරණීයයි. ඇයි කියලා ඔබ දන්නවද? ජයගමු ශ්‍රී ලංකා, මගෙන් පටන් ගමු. මීට කාලයකට ඉස්සර නුවර කොළඹ පාර යනකොට මිරිස්සත්ත හන්දියේ දකුණු පැත්තේ එක්තරා පෝරුවක් තිබුණා. ඒ පෝරුවේ ලියලා තිබුණා මෙහෙම: ඔබ මේ ගමන් කරන්නේ මහගම සේකර කලාකරුවා එපදිච්ච සියන කෝරළය උඩින් කියලා. අපට කවර වාහනයක ගියත් අපි ඉබේ අසුරෙන් නැගිටින අනකරන සංඥාවක් අපට ලැබෙනවා. ඉන්දියාවෙත් එහෙම, ඉන්දියාවේ ඩොමෙස්ටික් එයාලයින්වල අභ්‍යන්තර ගුවන් ගමන්වල යනකොට නිවේදනය කරනවා, ඔබ මේ යන්නේ මල්ගුඩි දවසලියෝ ආර්.කේ. නාරායන් ඉපදිච්ච පොළොව උඩින් කියලා, තාගෝර් කවියා ඉපදිච්ච පොළොව උඩින් කියලා. ඒක හරි ආඩම්බරයක් අපිට. අවාසනාවට වගේ ඒ පූරෝ දැන් ඉවත් කළා. ඒක පේන්න නැහැ. ඊට වඩා ලොක්කෝ ඇති මේ රටේ. ඒකයි එහෙම වෙන්නේ නැත්තේ. මිතුරනි, සහෝදර සහෝදරියනි, මාගමසේකර කලාකරුවා ජීවත් වුණේ මේ ගම්පහ ශ්‍රී බෝධිපාරේ අංක 50 ගෙදර. පාසල් ශිෂ්‍යෙක් හැටියට මං ඒ ගෙදරට ඇවිත් තිනවා වරක්. එතුමගේ අතින්ම මට පේකක් හදලා දීලා තියෙනවා. එතුම ලියනවා මෙහෙම: මා මල දවසක සීතල මලකඳ ඔබගේ තුරුලේ උණුසුම් කළ මැන දෙතොලින් දෙතොලට උණුසුම් පමන පිඹ මේ පොළොවේ මෙයලි මා බිහි කළ මැන. මාගම සීකර කියනවා, මේ සියන කොරළි මේ පොළොවෙම නැවතත් එතුමා බිහි කරන්නේ කියලා. දෙතොලින් දෙතොලට උණුසුම් පන පිඹ මේ පොළොවේ මෙයලි මා බිහි කළ මැන. බලන්න අද අපේ රට දිහා. අවුරුදු 76ක් තිස්සේ ශ්‍රී ලංකා මාතාව දකිනා නපුරුම දුස්සප්නේ නරකම හීනේ අවසාන පැය කීපය අපි ගත කරමින් ඉන්නවා. මේ පොළොවේ තවත් මිනිස්සුෙකුට ඉඩක් තියෙනවද දෙපෙදෙන්න? කොහෙද ඉඩ තියෙන්නේ? මේ පොළොවේ ම්ලේච්ඡයින්ට, පෙරේතයින්ට, පිසාචයින්ට, කුම්භාණ්ඩයට මිසක් කිසිම ඉපදෙන හොඳ මිනිහෙකුට ඉඩක් නැති කරලා තියෙන්නේ. අපේ අනාගතය, අපේ ජීවිතය හොරකම් කරගෙන තියෙන්නේ 76 වසරක් තිස්සේ මේ හිටපු පාලක පිරිස. මේ පොළොව ඉපදෙන්න අපට ආදරය හිතනවාද? අපි ප්‍රාර්ථනා කරනවා? එහෙම හිතන්න බෑ. මේ මහ පොළොව අලුත් කරන්න ඕනේ. මේ මහ පොළොවේ අලුත් උල්පත් පාදා ගන්න ඕනේ. අන්න ඒකට දවස ඇවිල්ලා තියෙනවා සහෝදරවරුනි. සැප්තැම්බර් 21 වෙනිදා ජාතික ජන බලවේගයේ අනුර කුමාර සහෝදරයා ඒ මහා පරිවර්තනයට ලෑස්ති වෙලා ඉන්නවා. මේ දෙගොඩ තලා යන මහා ජනගංගාව කියන්නේ ඒකයි. ඔබ සූදානම් කියලා, ඒ පරිවර්තනයට ඔබ සූදානම් කියලා. තවත් මොනවද අපි කියන්න ඕනේ? මං ගාල්ලේ ඉඳලා ඇවිල්ලා ඔබට මේක කිව්වත් නොකිව්වත් මං දන්නවා ඔබ මේ ඔබේ උතුකම අකුරටම ඉෂ්ට කරනවා කියලා. කිසිම සැකයක් නැහැ. යාළුවනේ, 950 අපේ රට නිදහස් වෙලා අවුරුදු 2කින්. අපේ රට ඇමරිකානු ඩොලරයකට ගෙව්වේ රුපියල් 4,76ක් වගේ
පොඩි සුළු ගානක්. 50 දශකයේ මැදභාගයේ මුද්‍රණය වෙච්ච මල්ලසේකර මහත්තයාගේ ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය අරන් බලන්න, ඩික්ෂනරි අරන් බලන්න, ඒකේ තියෙන ඩොලරේ කියන අර්ථ දක්වලා තියෙන්නේ රුපියල් 5ක් වටිනා ඇමරිකානු මුදල් නෝට්ටුවක් කියලා. රුපියල් 5යි. අද කීයද ඒක? 300ක් පැනලා ගිහිල්ලා ඒක. පේනවනේද අපි කිව්ව තරම? 977 අවුරුද්ද වෙනකල් JR ජයවර්ධන කියන කුම්භාණ්ඩයා මේකට බැල්ම හෙලන්න කල රුපියල් 7යි ඩොලරයකට ගෙව්වේ අපි. රුපියල් 7යි ගෙව්වේ. ඔහු බලයට පත් වෙලා මාස දෙකක් ඇතුළත රුපියල් 14ක් වුණා ඇමරිකානු ඩොලරේ. අද කීයද? 300ක් පැනලා. තාවකාලික පැලැස්තර දාලා කොහොම හරි විද්‍යාව පෙන්නලා ඉන්ද්‍රජාලික විදියට රනිල් වික්‍රමසිංහ උන්න හැම මේක පෙන්නනවා. ඒ පෙන්නුවට ඒක යථාර්ථය නෙමේ. අපි දන්නවා ඒක. පෙරදිග ධාන්‍යාගාරයේ කුමේ රටේ මට මගේ ජන්මභූමියේ මගේ ගාල්ලේ තනි පොල් ගහ කිට්ටුව විදුහල්පතිවරයෙක් කියනවා, ජනප්‍රිය පාසලක විදුහල්පතිවරයෙක් කියනවා පහුගිය කාලේ කොරෝනා වසංගතයෙන් පස්සේ සරපේ පහේ පන්තියේ ළමයි හවස පන්ති තියන්න ඕන නිසා උදේට කෑම ගේනවා කියලා. ඒගොල්ලෝ හවස පන්ති වලට ලෑස්ති වෙන්න කෑම කන්න ලෑස්ති වෙනකොට ඒගොල්ලෝ ගෙනාවු කෑම කාලා හොරා කාලා ඊළමයි බඩගින්නේ. අපි දරුවන්ට කියා දුන්නේ කොහොමද? නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇති වැඩිය කලර නරක ළමයි හැම නොවේ අපි කියලා. අපේ අසල් වැසියන්ගේ බඩගින්න අපිට පුරුදු කරා. Hunger is base of civilization, love is base of culture. සුදාව හේවත් බඩගින්න ශිෂ්ටාචාරයේ පදනමයි, ආදරය සංස්කෘතියේ පදනමයි. අපට කියා දුන්නේ එහෙමයි. දැන් අපේ දරුවන්ට කියන්න පුළුවන්, අපේ ගෞරවනීය ස්වාමීන් වහන්ස බෞද්ධ කුඩියයි ජාතික කුඩියයි ගැන කැක්කුම් හැදිච්ච ගෞරවනීය ස්වාමීන් වහන්සලා මට සමා වෙන්න, ඒක නාමකින් එක යන කුමක්ද සබ්බේ සත්තා ආහාරටිතිකා චිකච්ඡා පරම රෝගා බඩගින්න හේවත් සුදාව පරම රෝගයයි. දරුව හොරා කන්න නැතුව ඉඳීද? අර විදුහල්පතිවරයා මට කියනවා අපි හොයාගත්ත හොරා කන ළමයි අපි ඇහුවා ඒගොල්ලන්ගෙන්. ඒගොල්ලෝ කියනවා රෑට කෑවෙත් නෑ සර්, උදේට කෑවෙත් නෑ. ඉතින් හොරා කන්න නැතුව මොනව කරන්නද? මගේ මුණුපුරා කොළඹ ජනප්‍රිය පිරිමි පාසලේ ඉගෙන ගන්න. අනේ කොළු ඇවිල්ලා මට කියනවා සීයේ ලොකු අයියලා අපේ කෑම එක කනවා හොරා ඇවිල්ලා කියලා. සියලු පන්තීන් අසරණ වෙන තත්ත්වයක්. පෙරදිග ධාන්‍යාගාරය බංකොලොත් වෙච්ච රටක් බවට නිවේදනය කරලා අපේ දරුවන් තුන් වේලක් කාපු දරුවන් එක වේලක් කනේ උන් බවට පත් කළා. ගෑස් පෝලිං, ඉන්ධන පෝලිං, කිරිපිටි පෝලිං හදලා මේ රට මෙතෙන්ට ගිනාවේ කවුද? 76 වසරක් තිස්සේ මේ රට පාලනය කරපු නේචයින් අපරාධකරුවන් කුම්බාණ්ඩයින් පෙරේතයින් සියලු දෙනා වාක්‍ය යුතුයි මේකට. උන්ට අතපය දාගෙන වේදිකාවට නගින්න බෑ. දැන් අවතවරක් රෙද්දක් ඇඳගෙන වේදිකාවට නගින්න බෑ. ඩොලරේ රුපියල් 300ට නගින්න එකට වග කියන්න ඕන කවුද? අර මහ බැංකුව ඉදිරිපිට පදික වේදිකාවේ සිංගමන් ඇදලා යාචකය දෙකට වගකියන්න ඕනේ. ගෝලීය උෂ්ණත්වය ඉහළ යන එකට වගකියන්න ඕනේ හිඟන්නද? අනේ නෑ මිතුරනි, පරාක්‍රම ගොඩිදෝකු කවියා 972 මෙහෙම කවියක් ලියනවා. කවිය නම කුසුමාවතී.
කුසුමාවති. ඔන්න එක ගුරුවරයෙක් උදේ පාන්දර පන්තියට ගිහිල්ලා පන්තියේ වාඩි වෙලා නාම ලේඛනය ලකුණු කරන්න පටන් ගන්නවා. ළමයෙක් ලියුමක් ගෙන දෙනවා. ඒ ලියුමේ ලියලා තියෙනවා මෙහෙම. කුසුමාවතීට තිබෙන සුදු ගවුම් දෙකම වේලා ගන්නට බැරි වූ නිසා ළමයා පාසල් එවන්නට බැරි විය. ඒ ගැන දඬුවම් නොකරන මෙන් ඉල්ලමි. ලියුම ඉවරයි, කවිය පටන් ගන්නවා. අතකින් ලියුමගෙන අතකින් වේවැලගෙන බැලූ විට මගේ සිත පත්තු විය. කුසුමාවති, ඔබට දඬුවම් දෙන්න හැකි කෙනෙක් මෙලොව ඇද්ද කියන්න මට? දඬුවමක් නියම කරන මුළු සමාජයටම කසපහරක් නියම කරනු ඔබේ නමට ගෞම් දෙකක් වෙන් කළාට. ඔබේ නමට ගෞම් දෙකක් වෙන් කළාට. ගෞම් දෙකක් වෙන් කළේ ඒ දරුවට කවුද? අපිද? නෑ, කසපහරක් සමාජයට නෙමේ නියම කරන්න ඕන. මෙතෙක් කල් මේ සියල්ල හොරා කාපු හැත්තට උන්ට කසපහර නියම කරන්න ඕනේ. උන්ට කසපහර නියම කරන්න ඕනේ. මේ අහිංසක සමාජයේ ඔබ අපි මොනවා කරන්නද? යාළුවනේ, මේගොල්ලෝ හිතන් ඉන්නවා ඒගොල්ලෝ හරි කෘතවේදී කියලා. ඒ කියන්නේ මේගොල්ලෝයි කියලා මම කියන්නේ මෙතෙක් කල් මේ රට මාරුවෙන් මාරුවට පාලනය කරව පිරිස. උන් හිතන් ඉන්නවා උන් හරි කෘතවේදී, සද්ගුණවත්, මහා කරුණාවෙන් යුක්තයි, සීතල කරුණා හදවතක් තියෙනවා කියලා. දැන් වෙඬරුවට වඩා උගුණු වෙලා වැක්කිරනවා වේදිකාවල. හැබැයි මගේ එක මිත්‍රයෙක් ඉන්නවා, මේ කතාව අහගන්නකො. ඔහු පිටකෝට්ටේ ප්‍රදේශයේ ජීවත් වෙන්නේ දැනට. හැබැයි ඔහු ඉගෙන ගත්තෙත්, ඔහුගේ ව්‍යාපාර තියෙන්නේ එක්සත් රාජධානියේ එංගලන්තේ. ඔහුට නැව් හතක් තිබුණා. ඔහු නාවික ඉංජිනේරුවරයෙක්, මෙරයින් ඉංජිනේර කෙනෙක්. ඔහුට ඕන වුණා ලංකාවේ නාවික මේ සමාගමක් පටන් ගන්න. ඔහු නැව් හතම අයිතිකාරය හැටියට ඔහු ගිහිල්ලා රාජ්‍ය නායකයාට කියනවා, මට ඕනේ සමාගමක් පටන් ගන්න අපේ රටේ, ජාතික ආදායමට ලොකු සම්ප්‍රදානයක් කරන්න. රාජ්‍ය නායකයා කියනවා, මේ අපේ පුතායි අහවල් එක්කලා අන්න ඌත් එක පටන් ගන්න කියලා. ඔහු එක ප්‍රතික්ෂේප කරනවා. ඔහු තමයි ඔහුගේ නැව් තුනකින් උතුරට 2004 අවුරුද්ද ඉඳලා 2008 වෙනකන් යොද්ද ඉවරණකම්ම ඖෂධ, ආහාර, ආයුධ ප්‍රවාහනය කළේ. 2005 අවුරුද්ද ඔහුගෙන් ඉල්ලනවා, ආණ්ඩු ඉඳපු ප්‍රධාන පෙළේ බලවතෙක් ඉල්ලනවා 10%ක් කොමිෂන් එක. ඔහු දෙනවා. දෙවැනි අවුරුද්ද ඉල්ලනවා 20%ක් ඕන කියලා. ඔහු ඒකත් දෙනවා. තුන්වැනි අවුරුද්ද ඉල්ලනවා 30%ක් ඕන කියලා. ඔහු ප්‍රතික්ෂේප කරනවා. සති දෙකක් යන්න උනේ නෑ. එල්ටීටී එකට කියලා ඕගේ නැව් තුනම ඩිස්ට්‍රොයි කරනවා. සහ මුලින් විනාශ කරනවා. හිතාගන්න යුද්ධය කළේ කවුද කියලා? උන්ගේ සහසම්බන්ධතාව කොහොමද කියලා? දැන් එක නැවක්වත් නැහැ මගේ මිත්‍රයාට. රොසැල්ලේ ඔහුගේ වත්තක් තියෙනවා. වත්තේ බංගලාවේ ගහලා තියෙනවා නැව් හතේ පින්තූර හත විතරක්. ඒ මිත්‍රයා තමයි මාගම්පුර වරාය විවෘත කරන වෙලාවේ තමන්ගේම නැව පදවාගෙන ආව කපිතාන්වරයා. තමන්ගේ ගජ මිත්‍රයන්ට උන් සැලකුවෙත් එහෙමයි, මිතුරනි අපට කොහොම කරයිද? අපට කොහොම කරයි? යාළුවනේ, මේ හොරකම කියන එක
මුන්ගේ ජානවලිම තියෙන එකක්. වංචාව කියන එක දූෂණය කියන එක ම්ලේච්ඡත්වය කියන එක ඝාතනය කියන එක මුන්ගේ ජානවලම තියෙන එක. ඒ සියලු දේ ඉවත් කරලා මහ පොළොව අලුත් කරන නැකතක් එනවා යාළුවනේ. මේ 21 වෙනිදාට මුළු මහත් ජනතාව නියෝජනය කරන ජනතාවගේ එකම ප්‍රාර්ථනය අනුර කුමාර දිසානායක සහෝදරයා මේ රටේ ජනතාව නියෝජනය කරන ප්‍රකටම ප්‍රබලම සංකේතේ බවට පත් වෙනවා එදා. ඔබේ ඡන්දය මං නොකියුවත් කිව්වත් ඔබ දෙන බව මං දන්නවා. යාළුවනේ, ඔය හොරකම් ගැන මම ලිව්වා කාලයක්. 89 වෘත්ති විතර මම අපි ඒ කාලේ මේ උසස් පෙළ විභාගයේ ලකුණු ප්‍රමිතිකරණය කළාට පස්සේ 1974 විතර කතාව මම මේ කියන්නේ. අපි මොනරාගලෙන් අඩු ලකුණු ගානකින් විශ්වවිද්‍යාලයට යන්න බලාගෙන මොනරාගලෙන් උසස් පෙළට ආයදුම් කළා. කරලා අපේ වැඩිහිටි සහෝදරවරු පිරිසක් ගිහිල්ලා හිටියා හේ ගොයිපල පටන් ගන්න සියඹලාණ්ඩුවේ හැඩෝය අයිනේ පුතුවිල් පාරේ අක්කර 200ක ලොකු සමූහ ගොයිපල. අපි හේ ගියා පාඩම් කරා. ඒක ගොඩ මට දෙකම ගොවිතැන් කරලා තියෙනවා. ගොඩ වපුරලා තියෙනවා හීනටි ගෝණ බරු රත්තල් වගේ ගොඩ වී වර්ග මඩත් ගොවිතැන් කරලා තියෙනවා. ලොකු ගස් උඩ පැල් හදලා තියෙනවා. ඉනිමන් දිගේ අපි පැල් වලට නැගලා අපි පාඩම් කරන්න උත්සාහ කරනවා. මං එහෙදි තමයි දැක්කේ පළවෙනි වතාවට මේ වලි කුකුලා කියන සුන්දරතම පක්ෂිය. උහ ලස්සන සතා. ගොඩක් වෙලා බලන් ඉන්න පුළුවන්. අපි ජාතික පක්ෂියා. හැබැයි හරි කුලෑටි ලැජ්ජාශීලී දැක්ක ගමන් හැංගෙනවා. ඒකත් ජාතිකත්වෙම තමයි ඉතින්. අර පැහිලා තියෙන කුඹුරු ලියද්දක් එකපාරට 30-40ක රංචුවක් ඇවිල්ලා කාලා ඉවර කරනවා විනාඩි 5ක් යන්න කලින්. කුමාරි වාසනාවට වගේ අපි 4 දෙනාට මැලේරියාව හැදුනා. අපිට විභාග කරන්න හම්බුනේ නැහැ. අපි ගෙහි ගෙහි ආවේ ආපහු ගාල්ලට. මේ වලකුහුණා පිළිබඳ සුන්දර මතකේ මම මැලේරියාවත් එක්ක අරගෙන ආවා. පස්සේ මම කල්පනා කරනවා වලකුකුලා කියන්නේ කාටද? වලකුකුලා ලස්සනයි, ජාතික පක්ෂිය, සුන්දරයි, ඌම හැඩරුවයි, බලන් ඉන්න පුළුවන්. හැබැයි එක වී ඇටයක්වත් නිෂ්පාදනය කරන ඍජු නිෂ්පාදකයෙක් නෙමේ එයා. හුදු පරිභෝගයක් විතරයි, පරිභෝජනය විතරයි එයා කරන්නේ. හරියට මේ මධ්‍යම පාන්තික අපි වගේනේ. අපිත් ලස්සනට අදින පළ දෙනවා, කවිත් ලියනවා, සින්දුත් ලියනවා, සින්දු ගැන කතාත් කරනවා, දේශනාත් පවත්වනවා. හැබැයි එක වී ඇටයක්වත් නිෂ්පාදනය කරන්නේ නැහැ. අපි කරන්නේ උපයෝගීතා රැකියාවල්. එහෙම රැකියාවලුත් තියෙනවා ලෝකේ, ඒවා තියෙන්න ඕනේ. එනිසා මධ්‍යම පාන්තිකයා නිරූපණය කරන හොඳම සංකේතය වලකුකුලාය කියලා මම තීරණය කරනවා. එයා ගැන පොඩි සින්දුවක් ලියුවට කමක් නැහැ නේ. එනිසා මෙහෙම මම පටන් ගන්නවා. වලි කුකුල්ලු ඇවිදින් මැණිකේ හේනට ඇවිදින් අර බලන්න අර කඩුල්ල ළඟ අල්ලන සෞදම්. අන්න අරගොල්ලෝ ඇවිල්ලා හේනට ගොවියා පෙන්නනවා තමන්ගේ බිරිඳට. අන්න අරගොල්ලෝ ඇවිල්ලා වී කරල් පුරා දාඩියට වැගිරෙන අන්දම් කිරි කුරහන් වල කිරි දත් දරු හුරතල් අන්දම් වී කරල් වල වැගිරෙන දාඩිය ඇට. වී ඇට කියන්නේ දාඩිය ඇට. කිරි කුරහන් වල කිරි දත් හරියට පුංචි දරුවන්ගේ තමන්ගේ දරුවන්ගේ කිරි දත් වගේ. නිලි වැස්සයටින් කරල් හොරුන් රංචුව ඇවිදිනවා. හොරුටික ඇවිල්ලා. අන්නර හොරුටික ඇවිල්ලා. වැට කඩුල්ල අහුරමු මැණිකේ අතහවරණ.
මැනිකටත් ඉතින් ගෙදර වැඩ තියෙනවනේ හරියට. ඒ මනුස්සයට ඕක හරියට වහගන්න බැරි වෙනවා. ඒ නිසා අපේ ජාතික ආර්ථිකයටත් මේ හොරුන්ට වැටබදින්න බැරි වෙනවා. හොරු හොරකම දිගටම කරගෙන යනවා. එහෙම දිගටම කරගෙන යනකොට මොකද වෙන්නේ? වලි කුකුල්ලනේ රුවට රුවයි නුඹලගේ වන්නම්. බලගෙන නටුම් මර ලස්සනයි. ඒකට තෑග්ගක් හැටියට මේ මහන්සියෙන් කරල් මිටක් කන්නට දෙන්නම්. මිටක් දෙන්නම් බලට මේකෙන්. නැත්තම් මොකද වෙන්නේ? අපේ බණ්ඩි ටිකිරි පැටව ටිකට මදි වෙයි නැත්නම් අපේ පොඩි උන්ට කන්න දෙන්න දෙයක් නැතිනොත් අපිට ඔක්කොම දුන්නොත් මතු මගුල් දාක උඹලාටත් එන්න කියන්නම්. නිෂ්පාදන සමසේ බෙදී යන යහපත් සමාජ ක්‍රමයක් ආවොත් අන්න 22 වෙනිදාට එහෙම එකක් එනවා මිත්‍රුනි. අන්න එහෙම එකක් එනවා. අපි මේක කිව්ව මෙහෙම 22 වෙනිදාට නුඹලාටත් නින්න කියන්නම්. බොහොම ස්තුතියි.